වන්දනා රන්තරු කේක් ෆැක්ටරි එක ගැන කියපු ගොඩක් දේවල් ගැන සසංක රෑ නිදිමරාගෙන හිතුවා මේ කේක් ෆැක්ටරි එක ගොඩ ගන්නට නම් පුංචි සැලැස්මක් හදන්නට ඕනා කියලා ඔහු හිතාගත්තා ආයතනයේ සාමාන්‍ය අලෙවි නිලධාරියෙක් විදිහට රඟපාමින් මේ දේවල් කරන්නේ කොහොමද කියන එකයි ඔහුට තිබූ ප්‍රශ්නය රුවන්ව ආයතනයේ කළමනාකරුවෙක් විදිහට දාද්දී ප්‍රශ්න ගොඩක් එන බව සසංක දන්නවා. රුවන් දැන් ඉන්නා කළමනාකරුවන්ට පිටින් දාපු ගමන් මේ අය තාත්තාව මුණගැසෙන්නට එන බවත් ඔහු දන්නවා. ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා තාත්තාගේ ඔළුවට අමතර බරක් පැටවෙනවා දකින්න ඔහු කැමති වුණේ නෑ. මෙතන සිදුවෙන බොහෝ වංචාවලට වැඩියෙන්ම හවුල් වෙන්නේ මේ කළමනාකරුවන් බව සසංක දැන් දන්නවා. ඔවුන් ගැන වන්දනා පවා කතා කළේ පුදුමාකාර කලකිරීමකින්. සති ගණනාවක් පවුල් පිටින් ආයතනයේ මුදල් වලින් බදුරු බණ්ඩාරවල ගොස් සැපගත් කළමනාකරුවන් ගැන ඇය කීවේ හූල්ලමින් වගේ. අදින් පසු එවැනි දේවල් රන්තරු කේක් ආයතනය සිදුවෙන්නට දෙන්නේ නෑ කියා සසංක දැඩිව සිතාගත්තා. කොහොම වුණත් හෙට තාත්තා රුවන්ව රැගෙන ෆැක්ටරි එකට යනවා. මොන ප්‍රශ්න ආවත් ඔහු රුවන්ව එතන කළමනාකරුවෙක් ලෙස පත්කරන බවට විශ්වාසයි. තාත්තා රුවනුත් කාර්යාලයට යන මොහොතේදී තමා එතන රැඳෙන එක හොඳ නෑ කියලා ඔහුට හිතුණා. ඒ නිසා හෙට ෆැක්ටරියට නොයා ඉන්න ඔහු තීරණය කළා. ඒත් එකපාරම වගේ සසංකට වන්දනාගේ මුහුණ මතක් වුණා. ඇයව අවසන් වරට දැක්කේ මීට පැය 7-8කට කලින්. ඒත් හෙට ඇයව දකිනතුරු හිතට මහා පාළුවක් දැනෙනවා. එහෙම හැඟීමක් හදවතේ ඇති වෙන්නේ ඇයි කියලා ඔහුටම හිතාගන්නට බැහැ. ඇය උදෙන්ම එන නිසා පාන්දරම ගොස් මොනවා හෝ කියා පිටතට එනවා කියා ඔහු හිතාගත්තා. තම දැස් ඇයව බලාපොරොත්තුෙන් දැවෙනවා වගේ ඇයත් තමා එනතුරු බලා ඉන්නා බව සසංක දන්නවා. ජීවිතය ගැන හිතාගෙන උන්නේ මොනතරම් වෙනස් මාවතක ගෙනියන්නද? ඒත් එක දෑසක් සියල්ලම වෙනස් මාවතකට හැරවුවා. සසංක ලංකාවට එද්දී තාත්තාගේ රන්තරු කේක් ආයතනයම බාරගන්නවා යැයි අදහසක උන්නේ නෑ. තාත්තා ඒකේ වැඩ බාරගන්නට කියලා බලකලෙත් නැහැ. ඒත් තමා රන්තරු එකේ වැඩ ටික බලාගන්නම් කියද්දී තාත්තාගේ මුහුණේ මතු වූ නිදහස් සිනහව සසංකට ගොඩක් දේවල් පහදලා දුන්නා. ඔහු කාලාන්තරයක් තිස්සේ මහා දුකක් හිස මත තියාගෙන දුක් විඳලා කියලා දැන් සසංක දන්නවා. මේ හැම දෙයක්ම යටින් සසංකට මහා විශාල බියක් දැනෙනවා. ඒ කොයි මොහොතක හරි ඇය තමා රන්තරු කේක් ව්‍යාපාරයේ අනාගත හිමිකරු කියලා දැනගත් විට ඇතිවන තත්වය ගැන. කෙල්ල තමාව ඇසුරු කරන්නේ මොනතරම් නිදහස්වද විවෘතවද කියලා ඔහු දන්නවා. ගෑනු ළමයෙක් ළඟ එහෙම නිදහස් විවෘත බවක් තියෙන්නේ හරිම කලාතුරකින් කියලා ඔහු දන්නවා. වන්දනා හිතනවාටත් වඩා දුප්පත් කෙල්ලෙක් බව සසංක දන්නවා. ඒ දුප්පත්කම හිතින් දරාගන්නා හිතට කවදා හරි මේ බොරුව තේරුණොත් කෙල්ල මොනතරම් කම්පණයට පත් වෙයිද කියලා ඔහු හිතුවා. මේ ජීවිතයේ කවදාවත් දෛවය කියලා දෙයක් විශ්වාස කරලා නැහැ. ඒත් දැන් ඔහු මේ සියල්ලම දෛවයට බාර දුන්නා. මොනවා වුණත් මට මේ කෙල්ල ගැන තියෙන්නේ හරි විශේෂ හැඟීමක් සසංක හිතුවා. පිරිමියෙකුගේ හිතේ ගෑණියෙක් ගැන එහෙම ඇතිවෙන විශේෂ හැඟීම කුමක්ද? සසංක උදේම රුවන්ව ගෙදරට ගෙන්නා ගත්තා. කළු කලිසමකුත් ලාකොල පැහැයට හුරු කමිසයකුත් ඇඳ තදකොල පැහැගත් තයිපටියක් පැළඳවුන් රුවන්ව දකිද්දී
ससंकट ලොකු ආදරයක් දැනුණා දෙයක් දෙද්දී ඒ දෙ කැක්කුමකින් ආදරයකින් ගන්නා අයට ससंग හරි ආසයි එවන් අයට යමක් දෙද්දී හිතට තේරුම් ගන්න බැරි निरामिष සතුටක් දැනෙනවා ඒ සතුට මේ මොහොතේදී ससंकට දැනුණා गुड मॉर्निंग मचां वारें उड़ते रुआन उड़ते आवे ससंक दिहा बालागेन माय ससंक उड़ू महाले गरादी वटते बारेवेला रुआन दिहा बालागेन मु उन्ना शा अदनिका अक्षय कुमार वागेने मार हैंसम थैंक यू सर मे सर कैली दागेन आवत उंबे मगे सहोदर कामु तिवराय केला हिता गनिंग कोलो रुआन हरी हैंगीम बारव एवित ससंकगे दैतम अल्लागत्ता मम कियन्न बेरी प्रश्न गोडकिन ससा हिटिये मट मेहिम देयक दुन्नट पिंग सिद्ध वेनवा रुआन मेहिम कियाद्दी ससंकगे दैस पवा तेप्वी गिया मेच्चर देवल तियागेन होदमे आलुवाट देयक देन्न मेच्चर पराक्कुनाट मट समावेयन एहिम कियन्न एपा ससा මං උඹට විතරක් නෙමේ මේ පවුලටම හරි ආදරේ මං දන්නවා ඒක තාත්තයි නංගීත් දන්නවා සසා අද ෆැක්ටරි එකේ වැඩට යන්න කලින් තව එක දෙයක් කියන්න මට අවසර දෙනවද සසංක රුවන්ගේ උරහිසට සුරත තිබ්බා කියපන් මං මගේ ජීවිතේ ගියත් මේ බිස්නස් එකටවත් මේ පවුලටවත් වරදක් වංචාවක් කරන්නේ නැහැ मे मुनवाद मंगुब किया उबड़ विस्सुद नै ससा हदिस्वा मंग तीन नुदनुत्हरी वरदाकुन मट एक मूनट कियपा मट उबे ककुदिक अल्लल हरि समावगा मट मे ओकोटम वड मगे आलुआव वटिनवा रसावल होयागन पुलवा ए तुम्बवागे केनेक्व काटवात लबेन्ने ससांक हैंगी बरव रुआंगे पिटत तट्टुकला पमनाय मिनिस्सु अवंक वेद्दी अव्याज वेद्दी ससंकगे देशम तेत्तन गतियाक तियनमा एक परंपरावेन एन पुरुद्दा उंबव अद थात्ता एक्कयाय मन दवाल्ट लांच वलदी उंबव एलियेदी हंब वेन्ना होंदाय मं अंकल्टत कथा करला एन्नाम ससा एसे क्यू ओहु कलिसम साक्कुवे दमागेन आ ब्राउन पेपर पासलेकुत पिटतट गत्ता මේමුණාද අංකල්ට දෙන්න බුලත් අත අපිටත් තාත්තලා හිටියා මචං ඒත් මේ වගේ ලොකු තාත්ත කෙනෙක් නෙමෙයි යන් තාත්තා පහල ඇති රුවනුත් සසංකත් පහලට යද්දී තාත්තා බුදුන් වඳිනවා ඔහු බුදුන් මැද හැරි එනවාත් එක්කම වගේ රුවන් ඔහු අභියසට ගියා ආ අපේ මැනේජර් මහත්තයා උදෙන්ම ඇවිත් එහෙම තමයි කොල්ල උනාම වැඩ කරන්න ඕනේ अंकल मट रुआन मोनवाद कियान्न गिहिन एय गिलगिनम वागे बुलत्तत ओहुवत तियला पूंची एकेक वागे बिम दन उबा जयसुमन महताट वेंदा जयसुमन महता ससंका दिहा बलला हिनाउने हरि आदरे विदियट अपे पावले पुतेक कियला हितला वेड करान्न ताता क्यूवे एपमनाय किवयुत्ते एपमनाय कियला ससंकट हितुना प्रश्न एन्न पुलुवन लोकु पुता कियन विधियट पुता करगेन यन्न अपि पुलुवन उनोत् पिटरटरत् केक् एक्स्पोर्ट् करनवा अंकल रुवन् अभिमानेन किव्वा एहेम तमा हितन्न ओने अलुत् वेड करन्न नम् अलुत् मिनिस्सु एन्न ओने රුවනුත් සසංකාත් බලා සිටියදීම ජයසුමන මහතා ගෙදර වාහනය බලා ගන්නා සිරිදාසට කතා කළා. සිරිදාස අපේ වෑන් එක තාම බණ්ඩාර මහත්තයාගේ ගෑරේජ් එකේද? දැන් ඉවර ඇති ලොකු මහත්තයා. අද ගිහින් ඒක බලන්න. ඒක ගෙනත් රුවන් මහත්තයාට දෙන්න ඕනේ. රුවන් ඒක පාවිච්චි කරන්න. රුවන් අදහා ගන්න බැරුව වගේ ससंक दिहात जयसुमन महता दिहात बेलुआ अने अंकल मट बाइक कैथी जयसुमन महता ओहुगे उरहिसट अताक्ते बुआ लोकुपुता एक्केला मेक दीवन करान खेक वलट माकट्टे काडुनाम पांग हदन एकाद बेरिनाम बात पैकट हदन हदला मेक गोड़गान
මේවා ඔයාලට තමයි. ලොකු පුතාවත් පොඩි දුවවත් ඔයාව අමතක කරන්නේ නැහැ. ඔව් අංකල්. ලොකු පුතාද ඔෆිස් යනවද? ආ, තාම ඔයා හැංගි මුත්තන් නේද? කවද්ද ඔක ඉවර කරන්නේ? තව දේවල් ටිකක් තියනවා තාත්තේ හොයාගන්න. ඒක හිතන්න එපා තාත්තා. රුවන් යම් මා එක්ක. දැනට ඔයා මගේ කාමරේ ළඟ තියෙන කාමරේ ගන්න. උදව්වට මම හොඳ කෙල්ලෙක් දෙන්න. තාත්තා මේ කියන්නේ වන්දනා ගැන කියලා ඔහු දන්නවා. වන්දනාව රුවන් ළඟට දාන එක හොඳයි කියලා සසංකට හිතුණා.